සුබ දවසක් දුවේ පුතේ. අද මම ඔයාලට ලස්සනම ලස්සන කතාවක් ගෙනාවා. ඒ තමයි කැත තාරාවෙක් ලස්සන තාරාවෙක් වුණ විදිය. ඔන්න අහගන්නකෝ ඒ කතාව. පුංචි දුවේ පුතේ, අද ඔයාලට ලස්සන කතාව කියන්නේ සුරංගන ලෝකයෙන් ආව පුංචි සුරංගනාවියක්. පුංචි සුරංගන, අපි එහෙනම් ඒ කතාව කියමු නේද? එකමත් ඒ කාලෙක තාරපවුලක තාර අම්මෙක් ගාව තාර පැටව හතර දෙනෙක් හිටියා. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් හරිම ලස්සනයි. හැබැයි එක තාර පැටියෙක් කැත තාර පැටියෙක්. මේ කැත තාරාවට අනිත් සහෝදරයවත් කැමති නැහැ. පවුලේ අනිත් අයවත් කැමති නැහැ. එයාට හැම වෙලේම කවුරුත් විහිළු කරනවා, හැම වෙලේම කවුරුත් බහිනවා. එයාට ආදරෙන් සැලකුවේ එයාගේ අම්මා විතරයි. මේනින්ද ගොඩාක් දුකින් මේ කැත තාරාව හිටියේ. සන්තා මේ කැත තාරාව හිතුවා කෙදරින් හොරෙන් පියඹලා ඈත දුරකට ගිහින් තනියෙන් ජීවත් වෙන්න. හිම පියඹලා යන අතරතුරදී එයා දැක්ක ලස්සනම ලස්සන විලක්. ඒ විලෙත් හංසය තාරාව ගොඩාක් පිරිලා. මෙයා මේ විලටත් කියා කැත තාරාව ලස්සනම ලස්සන විලට බාර ගන්න ඒකෙ ඉන්න අනිත් හංසය තාරාව කැමති වුණේ නැහැ. මොකද එයා කැතයි කියලා. මේ කැත තාරාව ඒ විලෙනුත් පියාඹලා ඈත දුරපළාතකට යන්න තීරණය කළා. මේම පියාඹගෙන යන අතරතුරදී එයා දැක්ක තවත් ලස්සනම ලස්සන කවුරුත්ම නැති විලක්. ඒ විලට ගිහින් මේ කැත තාරාව සතුටින් ජීවත් වුණා. ඒත් එයාට පාළුවක් දැනුණා. මොකද එයාගේ අම්මා සහෝදරය කවුරුත් එයා ළඟ නැහැ. එයාලා මතක් කළා මේ කැත තාරාව ගොඩාක් කැඳුවා. මෙහෙම අඩාඩ ඇවිත්ති මේ විලේ ඉන්න සුරංගනට මේ කැත තාරාව අඬන සද්ද ඇහුණා. සුරංගන එකපාරටම අවදි වෙලා මේ කැත තාරාව දිහා බලාගෙන හිටියා. සුරංගන කැත තාරාවගෙන් ඇහුවා ඇයි ඔයා අඬන්නේ කියලා. එයා කිව්වා මට මගේ පවුලය මතක් වෙනවා, මගේ ගෙදර අය මතක් වෙනවා, සහෝදරය මතක් වෙනවා. මට හරි දුකයි යාළුවා නැතුව මට පහළුයි. ඉතින් සුරංගන ඇහුවා ඇයි ඔයා යාළුවා දාලා අපි කියලා. ඉතින් කැත තාරාව කිව්වා එයාලා මට හැම වෙලේම විහිළු කරනවා, මට කැමති නෑ, ඒකයි මං යාළුව දාලාවි කියලා. සුරංගනට මේ කැත තාරාවගේ කතාව අහලා ගොඩාක් දුක හිතුණා. සුරංගන එයාගේ බලය පාවිච්චි කරලා මේ කැත තාරාව ලස්සනම ලස්සන තාරාවෙක් කරා. එයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම තාරාව. බලන්න පුංචි යාළුවනේ, කැත තාරාවෙක් ලස්සනම ලස්සන තාරාවෙක් වුණ විදිය. පුංචි දුවේ පුතේ, ඔයාලා සුරංගනන් කියපු කතාව අහගෙන නැති නේද? මේ වගේ තවත් ලස්සන කතාවකින් සුරංගනන් එක්ක ආයි අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.